වර්ෂ 1948 ජූලි මාස 31 වන දින ස්ථාපිත කරන ලද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විට වසර 71ක ඉතිහාසයකට උරුමකම් පානවා. නිදහස් හා වගකීමෙන් යුතු මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා දායක වීම දැක්ම කරගනිමින් ශ්‍රී ලාංකීය සංවේදන මාධ්‍ය අතර සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීම හා මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවීම සඳහා අවශ්‍ය මෙහෙයවීම සිදු කරමින් නිවැරදි තොරතුරු හා රජයේ දැක්ම දැනගැනීමට ඇති මහජන අයිතිය තහවුරු කිරීම මෙහෙවර කරගනිමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය කාර්යභාරයේ නියැලෙනවා. ආරම්භයේදී ප්‍රවෘත්ති සැපයීම් අංශය, ආණ්ඩුවේ පොත්පත් ආයතනය, ආණ්ඩුවේ චිත්‍රපට අංශය යන අංශ තුනකින් සමන්විත වුණු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විට තවත් අංශ ගණනාවක් සම්බන්ධ කරගනිමින් සිය මෙහෙවර සක්‍රීයව සාක්ෂාත් කරගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙනවා. රජයේ ප්‍රකාශන කාර්යාංශයේ ඉතිහාසය ඉංග්‍රීසි පාලන සමය දක්වා දිව යනවා. ගැසට් නිවේදන, අනපනත්, වාර්තා හා කෙටුම්, පාර්ලිමේන්තු විවාද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා, ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි ආදී රජයේ විවිධ ප්‍රකාශන මෙම ඒකකයෙන් ලබා ගන්න පුළුවන්. මෙය මහජනතාවට සේවා සපයන අතරම රජයට ආදායම් උපයා දෙන අංශයක්. ආරම්භයේ සිටම වාර්තා චිත්‍රපට ශ්‍රේෂ්ඨයේ නොමැකන මංසලකුණු තබන්නට රජයේ චිත්‍රපට අංශයේ සමත් වුණා. රජයේ චිත්‍රපට අංශයේ නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටවලට අන්තර්ජාතික සම්මාන පවා ලැබීමෙන් ඒ බව සනාථ වනවා. ප්‍රවෘත්ති හා වාර්තා චිත්‍රපට නිෂ්පාදනය වැදගත් ප්‍රවෘත්තිමය අවස්ථා ආවරණය කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල චිත්‍රපට දර්ශන පෙන්වීම මෙම අංශයේ කාර්යභාරය වුණා. නිෂ්පාදන අංශය, කැමරා අංශය, ශබ්ද අංශය, සංස්කරණ අංශය, ආලෝකකරණ අංශය, රසායනාගාර අංශය, චිත්‍රපට සංරක්ෂණාගාරය යන අංශ කිහිපයකින් චිත්‍රපට අංශය සමන්විතයි. මේ වන විට නවීන තාක්ෂණික උපකරණ වලින් පෝෂණය වෙමින් රජයේ චිත්‍රපට අංශය ඉදිරියට යමින් සිටිනවා. නවීන කැමරා උපාංග, සංස්කරණ පද්ධති, බහු කැමරා පටිගත කිරීමේ හැකියාව චිත්‍රපට අංශය සතු වෙනවා. එමෙන්ම බහු කැමරා සජීවී පටිගත කිරීම වෙනම සජීවී විකාශන කටයුතු කිරීමේ හැකියාවද රජයේ චිත්‍රපට අංශය සතුයි. 1948 සිටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ලෙස ඡායාරූප අංශය ස්ථාපිත කර තිබෙනවා. ඒ නිසා එකල සිටම රාජ්‍ය නායක නායිකාවන් සහභාගී වූ සියලු උත්සවවල සහ රජයේ වෙනත් වැදගත් අවස්ථාවල ඡායාරූප ගැනීමේ අයිතිය ඡායාරූප අංශයට ලැබුණා. ඡායාරූප අංශයේ සංරක්ෂණාගාරයේ රාජ්‍ය නායකින් සුවිශේෂී සිදුවීම් ඇතුළු සමාජීය, සාංස්කෘතික සංවර්ධන ආදී සියලු ශ්‍රේෂ්ඨවල දලසේයාපට ලක්ෂ 10කට වඩා සංරක්ෂණය කර තිබීම විශේෂත්වය. 41 වසක් පුරා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පළවන පුවත් සඟරාවක් වන දෙසතිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනය සමාජීය, ආර්ථික, සංස්කෘතික, කලා, ජාත්‍යන්තර සහ තවත් බොහෝ ශ්‍රේෂ්ඨ පිළිබඳ තොරතුරු රැගෙන ඉතා සරල පස්වහරකින් පාඨක නැණනුවන වඩවාලන්නට දෙසතිය සඟරාව සමත්ව තිබෙනවා. දෙසතියකට වරක් ඔබ වෙත ගෙනෙන්නට දෙසතිය කාර්ය මණ්ඩලය හා බෙදා හැරීම් අංශය ක්‍රියා කරන්නේ ඉතා වගකීමෙන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරමාර්ථය මුදුන් පැමිණවීම සඳහා ප්‍රචාරක අංශය තුළින් ඍජු දායකත්වයක් සපයනවා. දෙස් විදෙස් මාධ්‍ය ශ්‍රේෂ්ඨයන් සමග සුහද සම්බන්ධතාවක් තුළින් රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ රාජ්‍ය ආයතන හා සම්බන්ධ වී ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රචාරක කටයුතු හා මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන්නේ මෙම අංශයෙන්. එමෙන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡා, විවිධ අමාත්‍යංශවල ප්‍රවෘත්ති සාකච්ඡා සහ රාජ්‍ය නායකයන් සම්බන්ධ වන උත්සව අවස්ථා සම්බන්ධීකරණය කරමින් මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණය සඳහා පහසුකම් සැලසීමද සිදු කරනවා. එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ හා ශ්‍රේෂ්ඨචාරිකාද සංවිධානය කරනු ලබනවා. මාධ්‍ය ආයතන දුරකථන නාමාවලිය සහ අමාත්‍යංශ දුරකථන නාමාවලිය සකසා යාවත්කාලීන කරන්නේද ප්‍රචාරක අංශය මගින්. කාලීන වශයෙන් වැදගත් ජාතික මෙන්ම සංවර්ධන තොරතුරු අන්තර්ජාලය හරහා නිවැරදිව ජනතාව වෙත සම්ප්‍රේෂණය කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන්ෆොනිවුස් පුවත් විකාශය පවත්වාගෙන යනු ලබන්නේ සංවර්ධන අංශය මගින්. Department of Government Information YouTube නාලිකාව ඔස්සේ සතියේ සතුදා, බදාදා, සිකුරාදා දිනයන්හි ඔබ වෙතට ගෙන එන InfoNews, Facebook හා News.lk වෙබ් අඩවි ඔස්සේ නරඹන්න පුළුවන්. ප්‍රධාන පුවත් විකාශයට අමතරව සුවිශේෂී සිද්ධීන් ආවරණය කරමින් Info Highlights විකාශයද සතිය පුරාගෙන එනවා. InfoNews Parliament Highlights තුළින් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම සාකච්ඡා කෙරෙන විශේෂ කරුණු කාරණා මෙමගින් වාර්තා කෙරෙනවා. රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන www.news.lk ක්‍රියාත්මක වන්නේ නව මාධ්‍ය ඒකකයේ මගින්. එය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මකයි. නිලපුවත් වෙබ් අඩවියට සමගාමීව රජයේ නිලපුවත් Facebook අඩවිය,
රජයේ නිලපුවත් ට්‍රීටර් අඩවිය රජයේ නිලපුවත් YouTube අඩවිය රජයේ ජංගම නිලපුවත් කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙනවා රජයේ නිලපුවත් වෙබ් අඩවිය හරහා නිල සජීවී විකාශනයන් සමාජගත කරනු ලබනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය ජනාධිපතිවරණය 2019 විශේෂ රාජ්‍ය උත්සව කැබිනට් තීරණ දැනුම් දීම විශේෂ සම්මුඛ සාකච්ඡා පාර්ලිමේන්තු සුවිශේෂී අවස්ථා ආදිය රටේ සංවර්ධනය හා කාලීන සිතුවීම් සුදුසු පරිදි රජයේ නිල වෙබ් අඩවිය හරහා සමාජගත කරනවා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හට අවශ්‍ය මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කරන්නේ හැඳුනුම්පත් අංශයේ ඒ සෑම වර්ෂයකම සිදු කෙරෙන අතර මාධ්‍ය හැඳුනුම්පත වර්ෂයෙන් වර්ෂය යථාවත් කළ යුතු වෙනවා යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම උදෙසා ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය හා ජනමාධ්‍ය අධ්‍යාපනය සංවර්ධනය කරමින් ජනමාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා දායක වීම ඒ සඳහා දේශන වැඩමුළු සම්මන්ත්‍රණ පැවැත්වීම පරිශ්‍රණ අංශය මගින් සිදු කරනවා පාසල් හා විශ්වවිද්‍යාල ඉලක්ක කර ගනිමින් ජනමාධ්‍ය වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම පාසල් ජනමාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීම ආදී කටයුතු රැසක් මෙම පරිශ්‍රණ අංශයෙන් සිදු වෙනවා දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22ක මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ක්‍රියාත්මක වෙනවා එමගින් දිස්ත්‍රික්යන් තුල සිදුවන සංවර්ධන කටයුතු හා වෙනත් වැදගත් අවස්ථා මාධ්‍ය ආවරණය කර මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදු වෙනවා රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවිසල්ද මේ යටතේ ක්‍රියාත්මකයි එමෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකක එක්ව ප්‍රාදේශීය මාධ්‍ය වැඩමුළු හා පාසල් මාධ්‍ය වැඩමුළු සංවිධානය කරනවා වායු සම්මනය කළ නවීන පහසුකම් වලින් සපිරි සුව පහසු ආසන 370කින් යුත් නවීන ශබ්දාගාර පහසුකම් වලින් සපිරි නව ශ්‍රවණාගාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතු වටිනා සම්පත සංග්‍රහ කිරීමේ සහ වාහන නැවතීමේ පහසුකම් වලින්ද VIP කාමර පහසුකම් වලින්ද සපිරි මෙම ශ්‍රවණාගාරය සම්මන්ත්‍රණ මාධ්‍ය සාකච්ඡා වැඩමුළු ආදී විවිධ අවස්ථා සඳහා බාහිර ආයතන සහ පුද්ගලයින්ටද ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයයි ආරම්භයේ සිටම රජයේ චිත්‍රපට අංශයේ නිෂ්පාදිත ප්‍රවෘත්ති හා වාර්තා චිත්‍රපට ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කර සංරක්ෂණය කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විවිධ අංශයන් සතු ඓතිහාසික හා ජාතික වැදගත්කමකින් යුත් ද්‍රව්‍ය දෘශ්‍ය හා පඨිත මූලාශ්‍රයන් මතු පරපුර උදෙසා සංරක්ෂණය වීම මෙහිදී සිදුවෙනවා මෙසේ සංරක්ෂණය වන තොරතුරු අවශ්‍ය විට ඉතා සුළු මොහොතකින් නැවත ලබා ගැනීමටත් පරිශීලනය කිරීමටත් හැකියාව පවතිනවා විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ පොත් 4000කට අධික සංඛ්‍යාවකින් හා දෛනික හා සතියන්ත පුවත්පත් වාර සංග්‍රහ රජයේ ප්‍රකාශන හා ගැසට් පත්‍ර ආදිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සතු වෙනවා එමෙන්ම පාලන අංශය කිනුම් අංශය ප්‍රවාහන අංශය විදුලි අංශය හා නඩත්තු අංශය ආදී අනෙකුත් අංශයන්ද දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර යථාර්ථයක් බවට පත් කිරීමට සුවිශේෂ මෙහෙයක් ඉටු කරනු ලබනවා මේ අයුරින් විවිධ අංශයන්ගේ සහයෝගයෙන් නිවැරදි හා නිලතොරතුරු නිබඳව ලබා දෙමින් නිදහස් හා වගකීමෙන් යුතු ප්‍රශස්ත මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම උදෙසා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී සිටිනවා නිලපුවත් සංනිවේදනයේ විශ්වසනීය සන්නාමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව